ඔයාලා කම්පියුටරයක් ගන්න එහෙමත් නැත්නම් තියෙන මැෂින් එක අප්ග්‍රේඩ් කරන්න බලාගෙන ඉන්නවා නම් පොඩ්ඩක් හොව්. මොකද මේ ඇවිල්ලා 2020. ඉතින් ඉස්සර හොඳ දේවල් අද වෙනකොට එච්චර හොඳ වෙන්නේ නැහැ. ඉතින් මේක මම වීඩියෝ එක මුලදිම ඇත්තටම ඔයගලන්ට කියන්න. Intel processor එකක් එක්කනම් මැෂින් එක හදන්න යන්නේ නැවත හිතලා බලන්න ඕනේ කාලයයි මේ. මොකද අද අපි කතා කරන්නේ AMD 5000 series එකේ computer processors ගැන. Right, computer processors ගැන කතා කරනකොට market එකේ දැනට mainstream processors හදන companies දෙකක් තියෙනවා. ඒ ඇවිල්ලා Intel සහ AMD කියන companies දෙක. ඉතින් මට sure කරලා කියන්න පුළුවන් මෙතන ඉන්න ගොඩක් අය මේ Intel processors ගැන මොකක් හරි දෙයක් දන්නවා කියලා. උදාහරණයක් වශයෙන් Core 2 Duo, Quad Core, Core i5 සහ Core i7 වගේ ප්‍රසිද්ධ processors ඇවිල්ලා ඔක්කොම Intel සමාගම හඳුන්වා දුන්න processors. නමුත් ගොඩක් අය මේ AMD එහෙමත් නැත්නම් Advanced Micro Devices processors ගැන එච්චර දන්නේ නැහැ. ඉතින් මේකට හේතුව පසුගිය වසර 10ක වගේ කාලයක Intel තමයි computer processor game උඩින්ම හිටියේ. ඇත්තටම කිව්වොත් AMD processors ඇවිල්ලා අපි සාමාන්‍යයෙන් කියන්නේ ලොවෙත් නැති තැනක තමයි හිටියේ මේ computer processor game. නමුත් 2017 AMD ලගේ Ryzen processors වල introduction එකත් එක්ක තමයි ඇත්තටම මේ AMD ලා කරලියට ආවේ. ඉතින් අද වෙනකොට තත්ත්වය ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ. අවුරුදු 10ක් වගේ computer processor game උඩින් හිටිය Intel ලට උන් හිටි තැන් අහිමි වෙලා තියෙනවා අද වෙනකොට 4th generation Ryzen 5000 series එකේ processors හින්දා. ඉතින් ගොඩක් අය ඇත්තටම මගෙන් ඇහුවා මම පාවිච්චි කරන computer එක ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඒ කියන්නේ මේ පිටිපස්සේ තියෙන computer එක ගැන. ඉතින් ඒකේ තියෙන්නේ ඇත්තටම AMD 3rd generation එකේ Ryzen 3900X කියන 12 core 24 thread processor එකක්. ඉතින් මේකත් එක්ක මම හිතුවා මේ Ryzen processors ගැන කෙටියෙන් ඔයාලට වීඩියෝ එකකින් කියන්න. Right. Ryzen processors වල generation අපි කෙටියෙන් කිව්වොත් 2017 Ryzen 1000 series එක, 2018 2000 series එක, 2019 3000 series එක සහ 2020 4th generation එක වෙන 5000 series එකේ processors අපිට හඳුන්වන්න පුළුවන්. මෙතනදී පොඩි දෙයක් මතක තියාගන්න Ryzen 4000 series කියලා එකකුත් තියෙනවා කියලා. නමුත් මේක ඇවිල්ලා laptop වලට විතරක් එන 3rd generation එකට සමාන 3000 series එකේ processors තමයි මේ විදිහට 4000 series කියලා නම් කරලා තියෙන්නේ. ඉතින් මේකේ තියෙන ඒවා තනිකරම laptop වලට එන processors තමයි මේ තියෙන්නේ. Right. මෙතන මේ Intel සහ AMD chip වල දැනට තියෙන වෙනස ගැන කතා කරොත් ලොකුම වෙනස වෙන්නේ මේකේ architecture එකේ එහෙමත් නැත්නම් transistor size එකේ තියෙන වෙනස. මොකද අපි processor එකක් ගත්තොත් මේක හැදිලා තියෙන්නේ පොඩි පොඩි transistors බිලියන ගණනක එකතුවෙන්. ඉතින් ඒකින්ද මේ transistor size එක ගොඩක් වැදගත් දෙයක් වෙනවා. ඉතින් දැනට Intel ලගේ 9th gen, 10th gen මේ ඔක්කොම පාවිච්චි කරන්නේ 14 nanometer size එකේ transistor architecture එකක්. මෙයාලගේ processors වල. නමුත් අපි AMD ගත්තොත් මෙයාලගේ 3rd generation සහ 4th generation processors වලට පාවිච්චි කරන්නේ 7 nanometer size එකේ transistors. ඉතින් දැනට තියෙන Intel 14 nanometer එකට වඩා size එක භාගකින් අඩුයි AMD 7 nanometer processor එක. ඉතින් මේකේ size එක පොඩි වෙන එකේ වාසිය තමයි මේක ක්‍රියා කරවන්න යන energy එක හෝ power එක අඩු වීම සහ මේ පොඩි size එක හින්දා generate වෙන heat එක අඩු වීම. ඉතින් ඒක හින්දා පොඩි transistors වලට calculations වැඩිපුර කරන්න පුළුවන් අතර ගොඩක් රත් වෙන්නෙත් නැතුව මේක කරන්න පුළුවන්. ඊට අමතරව size එක පොඩි හින්දා transistor density එක වැඩි කරලා processor එකේ core count එකත් වැඩි කරන්න පුළුවන්. ඉතින් ඒ අනුව මේ 7 nanometer transistor architecture එකේ processor එක ගොඩක් efficient එහෙමත් නැත්නම් කාර්යක්ෂමයි ඊට වඩා ලොකු හෝ මේ උදාහරණය Intel ලගේ 14 nanometer processor එකට වඩා. ඉතින් මෙතනදී Ryzen 3rd gen එකේ සහ 4th gen එකේ 7 nanometer processor architecture එකට ලොකු වෙනසක් නැති වුණාට මේ 4th gen processors වල CCX layout එක වෙනස් කරලා AMD ලා ලොකු performance boost එකක් අරන් තියෙනවා. උදාහරණයක් වශයෙන් AMD Ryzen 3rd gen 8 core processor එකක CCX layout එක ගත්තොත් මේ විදිහට processor එක ඇතුලේ තියෙන cores 8 4 groups දෙකකට කඩලා තමයි තිබුණේ.
ඉතින් කෝස් 4කට ඕනෙ වෙලාවක තිබුණේ 16 මෙගාබයිට් L3 කැෂ් ප්‍රමාණයක් විතරයි වැඩ කරගන්න. ඊට අමතරව මේ කෝ එකකට අනිත් පැත්තේ කෝ එකක් එක්ක කමියුනිකේට් කරගන්න ඕනොත් එයාගේ ගෲප් එකෙන් එලියට ගිහිල්ලා තමයි කමියුනිකේට් කරගන්න වෙන්නේ. ඉතින් මෙතනදී පොඩි ලේටන්සි ඩිලේ එකක් වෙනවා මේ ගෲප් දෙකකට තියෙන හින්දා. මේක මට තව ලේසි විදිහකට ඔයාලට එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. මේක හරියට ගෙවල් දෙකක් කියලා අපි ගත්තොත් එක ගෙදරක 4 දෙනා ගාන ඉන්නවා නම් මේ එක ගෙදරක එක්කෙනෙක් අනිත් ගෙදර එක්කෙනාට කතා කරන්න වුණොත් එයාට ගෙදර දොර අරගෙන අනිත් ගෙදර බෙල් එක ගහලා අවශ්‍ය අනිත් කෙනාට කතා කරලා තමයි අවශ්‍ය පණිවිඩය කියන්න වෙන්නේ. ඉතින් මේක ටිකක් වෙලා යන වැඩක් හින්දා AMD Ryzen 4th gen එකේදී මේ CCX design එක වෙනස් කරලා තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් මෙතනදී cores 8ම එකම CCX layout එකක තමයි තියෙන්නේ. ඉතින් මේ cores 8ටම අනිත් cores එක්ක පහසුවෙන් communicate කරගන්න පුළුවන් අතර ඕනේ single core එකට දැන් full 32 MB L3 cache ප්‍රමාණයත් එක්ක reach කරන්නත් පුළුවන්. ඉතින් මේ වගේ engineering වෙනස්කම් වලින් ගොඩක් ලොකු performance boost එකක් AMD ලා එයාලගේ අලුත් 5000 series processors වලට අරගෙන තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක AMD ලා මේ පාර 4th gen Zen 3 7 nanometer architecture එකේ 5000 series processors 4ක් market එකට introduce කරලා තියෙනවා. ඒ ඇවිල්ලා Ryzen 5 5600X 6 core 12 thread CPU එකක්, Ryzen 7 5800X 8 core 16 thread CPU එකක්, Ryzen 9 5900X 12 core 24 thread CPU එකක් සහ Ryzen 9 5950X කියලා 16 core 32 thread CPU එකක් විදිහට. ඉතින් ඔයාලට මේ processor වල clock speeds උත් මේ chart එකෙන් මේ විදිහටම බලා ගන්න පුළුවන්. ඉතින් මේක Intel ලගේ දැනට තියෙන 10th gen i9 10900K processor එකත් එක්ක compare කරොත් ඒක ඇවිල්ලා 10 core 20 thread processor එකක් විතරයි. ඉතින් මං ඉස්සෙල්ලා කිව්වාගේ AMD 7 nanometer architecture එක හින්දා AMD ලට multi core advantage එකක් තියෙනවා Intel ලට වඩා. ඉතින් ඇයි මේ core count එක සහ thread count එක වැදගත් වෙන්නේ? මේක මට මේ විදිහට බොහොම සරලව ඔයගලන්ට කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි AMD Ryzen 5900X CPU එක ගත්තොත් ඒකේ cores 12ක් සහ threads 24ක් තියෙනවා. ඉතින් අපි මේක පාරකට, ඒ කියන්නේ මහා මාර්ගයකට සමාන කරොත් 12 cores කියන්නේ හරියට වාහන යන්න තියෙන පාරවල් 12ක් වගේ. ඊට අමතරව අපි හිතුවොත් මේ හැම පාරකම ලේන් දෙක ගානේ තියෙනවා කියලා. උදාහරණයක් වශයෙන් බස් ලේන් එකක් සහ අනිත් වාහන වලට යන තව ලේන් එකක් විදිහට. ඒ කියන්නේ මේ පාරවල් 12ට ලේන්ස් 24ක් තියෙනවා කියන එකයි. ඉතින් කම්පියුටර් ප්‍රොසෙසර් එකක් ඇතුලේ මේක ටිකක් මේ විදිහට තමයි වෙන්නේ. ඊට අමතරව clock speed එක කියන්නේ හරියට මේ වාහනයකට ගමන් කරන්න පුළුවන් speed එක වගේ. වැඩි gigahertz ප්‍රමාණයක් කියන්නේ ටග් ගාලා ගමනාන්තයට යන්න පුළුවන් කියන එකයි. ඉතින් මේ විදිහට core count එක සහ thread count එක වැඩි වෙනවා කියන්නේ මේ උදාහරණයට අනුව වැඩි වාහන ප්‍රමාණයක් එකවර ගමන් කරන්න පුළුවන් වෙනවා කියන එක. ඉතින් ඒකින්ද පාරේ තියෙන traffic එක අඩු වෙලා ටග් ගාලා වාහන ගමන් කරනවා. කම්පියුටර් එකක නම් වැඩි data ප්‍රමාණයක් සහ process කරන්න පුළුවන් මේ core count එක සහ thread count එක වැඩි වෙනකොට. ඊට අමතරව තව පොඩි දෙයක් තමයි මේ process තාම පාවිච්චි කරන්නේ පරණ AM4 කියන CPU socket එක. ඉතින් ඔයාලා ගාව Ryzen 3000 series එකේ processor එකක් X570 හරි B550 motherboard එකක් එක්ක තියෙනවා නම් මේ අලුත් 5000 series එකේ process කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් මේ පරණ motherboard එකත් එක්ක. ඊට අමතරව ඔයාලා ගාව X470 හරි B450 motherboard එකක් නම් තියෙන්නේ AMD ලා පොරොන්දු වෙලා තියෙනවා මේකට BIOS update එකක් දෙන්න එන අවුරුද්දේදී මේ 5000 series එකේ processors වලට support කරන්න. නමුත් ඔයාලා ගාව 300 series chipset එක තියෙන motherboard එකක් නම් තියෙන්නේ ඔයාලට motherboard එක මාරු කරන්න වෙයි මේ අලුත් processors පාවිච්චි කරන්න. ඒ කොහොම වුණත් මම මෙතනදී කියන්න try කරේ මේ අලුත් processor එකේ CPU socket එක තාම AM4 විදිහටම තියෙනවා. ඒ කියන්නේ පරණ socket එකම ඕගලන්ට මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකත් හොඳ දෙයක්. නමුත් මේව ඇත්තම කිව්වොත් ඔක්කොම නිකම්ම දේවල්, මේකේ practical advantage එකක් තිබ්බේ නැත්තම්. ඉතින් අපි දැන් බලමු productivity performance අතින් මේ අලුත් processor කොහොමද කියලා මේ Ryzen 4th generation එකේ processor සහ
Ryzen lagema 3rd generation එකේ 3950X, 3900X, 3800X සහ 3600X processor සමග Intel ලගේ 10th gen Core i9 10900K, i7 10700K සහ i5 10600K කියන processors ටිකත් එක්ක compare කළා. Right, පළවෙනි benchmark එක විදිහට Puget Systems site එකේ ඒගොල්ලන්ගේ Adobe Premiere Pro performance අනුව ඔගලන්ට clearly මෙතන බලා ගන්න පුළුවන් Ryzen processors ගොඩක් ඉදිරියෙන් ඉන්නවා Intel processors වලට වඩා. ඉතින් මෙතනින් highest ම performance එක Ryzen 5000 series එකේ 5950X එකේ තියෙනවා. ඉතින් Adobe Premiere Pro පාවිච්චි කරනවා නම් මේ අලුත් processors වලින් ඔගලන්ට ගොඩක් හොඳ performance output එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි Adobe Photoshop performance ගැන කතා කරත් ඒකෙදිත් Ryzen processors ගොඩක් ඉදිරියෙන් ඉන්නවා Intel processors වලට වඩා. මෙතනත් 5950X අලුත් processor එක තමයි වැඩිම score එකක් එක්ක ඉදිරියෙන් ඉන්නේ Photoshop performance අතින්. ඊට පස්සේ අපි After Effects වල performance එක ගත්තොත් මෙතනදී 5000 series එකේ chips ගොඩක් ඉදිරියෙන් ඉන්නවා අනිත් processors වලට වඩා. මෙතන first, second, third කියන දැන් තුනම 5950 සහ 5900, 5800 කියන processors අරගෙන තියෙනවා අනිත් processors එක්ක compare කරද්දී. ඉතින් After Effects වගේ ගොඩක් calculations පාවිච්චි කරන software එකක් පාවිච්චි කරනකොට ඔයගලන්ට මේ අලුත් Ryzen processors වලින් ගොඩක් හොඳ performance out එකක් ගන්න පුළුවන්. පස්සේ ඔයගොල්ලෝ DaVinci Resolve වගේ software එකක් පාවිච්චි කරනවා නම් නැවතත් Ryzen processors වලින් ඔයගලන්ට ගොඩක් හොඳ performance එකක් ගන්න පුළුවන් මේ පේන විදිහට. ඊට පස්සේ 3D rendering Cinebench R20 single thread performance එකේ නැවතත් Ryzen processors specially 5000 series එකේ processors හතරම Intel ලගේ processor එකට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඉතින් මේක තමයි Ryzen 3rd generation එකේ තිබිච්ච පොඩි bottleneck එකක් විදිහට තිබුණේ single thread performance එක. ඉතින් මේක ගොඩක් solve වෙලා තියෙනවා මේ Ryzen 5000 series එකේ processor වල introduction එකත් එක්ක. ඉතින් ඕගලන්ට මේ benchmark එකෙන් clearly බලා ගන්න පුළුවන් Ryzen 5000 series single thread performance එක ගොඩක් හොඳට තියෙනවා කියලා Intel ලගේ processor එකත් එක්ක compare කරද්දි. ඊට අමතරව Cinebench R20 multi thread performance අනුවත් නැවතත් Ryzen processors මේ ආකාරයෙන් ඉදිරියට ඉන්නවා. ඊට පස්සේ අපි Blender render test එකේදී ගත වෙන කාලය බැලුවොත් එහෙම නැවතත් Ryzen processors තමයි ඉදිරියෙන් ඉන්නේ අඩුම කාලයක් ගත කරමින්. ඊට පස්සේ V-Ray render test එකෙන් kilo samples per second ගාන බැලුවොත් එහෙම නැවතත් Ryzen processors ඉදිරියෙන් ඉන්නවා 3rd generation එකේ සහ 5000 series එකේ processors ඉදිරියෙන් ඉන්නවා Intel 10th gen processor එකට වඩා. ඊට පස්සේ අපි Handbrake වගේ software එකක් පාවිච්චි කරලා 1080p video එකක් 720p YouTube video එකකට convert කරන්න ගියොත් එහෙම ඒකේ frames per second ගාන බැලුවොත් එහෙම නැවතත් Ryzen processors ඉදිරියෙන් ඉන්නවා specially 5000 series එකේ 5950X සහ 5900X processors ඉදිරියෙන් ඉන්නවා Intel ලගේ 10th gen processor එකට වඩා. මේ විදිහටම නැවතත් Handbrake එකේ 1080p 30 frames per second video එකක් 4K 60 frames per second video එකකට convert කරන්න ගියොත් නැවතත් Ryzen processors ඉදිරියෙන් ඉන්නවා මේකේ performance benchmark test එකට අනුව. ඊට පස්සේ අපි ගොඩක් mobile devices වලත් benchmark test කරන්න ගන්න Geekbench එකේ single thread performance එක ගත්තත් මෙතනත් Ryzen 5000 series එකේ processors හතරම ඉදිරියෙන් ඉන්නවා Intel ලගේ 10th gen processor එකට වඩා. ඉතින් Ryzen 3rd generation processor වල මම ඉස්සෙල්ල කිව්වා වගේ single thread performance එක තමයි bottleneck එකක් විදිහට තිබුණේ. නමුත් මේ 5000 series එකේ single thread performance එක දැන් ගොඩක් improve වෙලා තියෙනවා 3rd generation එකත් එක්ක compare කරද්දි. ඊට පස්සේ Geekbench එකේම multi thread performance ගත්තත් ඔයගලන්ට මේ පේන විදිහට 5000 series එකේ සහ 3950 කියන processors ඉදිරියෙන් ඉන්නවා Intel ලගේ 10900 processor එකට වඩා. ඉතින් ඒ වගේ productivity පැත්තෙන් බලනකොට AMD ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ඉතින් සමහර තැන්වලදී ඔයාලා දැක්ක වගේ AMD පරණ 3rd gen CPU උනත් Intel ලගේ අලුත් 10th gen CPU වලට වඩා ඉදිරියෙන් තමයි ඉන්නේ productivity අතින්. Gaming ගැන කතා කරොත් Intel ඉස්සරේ ඉඳන්ම කියපු දෙයක් තමයි Intel processors තමයි gaming වලට හොඳම කියලා. නමුත් AMD 5000 series එකෙන් මේකත් අනිත් පැත්ත ගහලා තියෙනවා. ඉතින් අපි දැන් gaming performance benchmark කිහිපයකුත් බලමු මේ processors ටිකේ. ඉතින් මේ result එකට අනුව 5950, 5900 සහ 5800X කියන processors වල frame rate එක වැඩිපුර තියෙනවා Intel ලගේ 10th gen processors වලට වඩා. ඊට අමතරව අපි Hitman 2 1080p average frame rate එක ගත්තත් මෙතනත්
Ryzen 5950 සහ 5900 ප්‍රොසෙස් ඉදිරියෙන් ඉන්නවා Intel ප්‍රොසෙස් වලට වඩා. ඊට පස්සේ අපි Star Wars Squadron 1080p Ultra Quality එකේ average frames per second benchmark එක ගත්තත් මෙතනත් Ryzen ප්‍රොසෙස් ඉදිරියෙන් ඉන්නවා, especially 5000 series processors ඉදිරියෙන් ඉන්නවා Intel ලගේ 10th gen ප්‍රොසෙස් වලට වඩා. ඊට පස්සේ අපි F1 2020 වගේ ගේම් එකක් ගත්තොත් මෙතනදී Intel i9 10900K ප්‍රොසෙස් එක ඉදිරියෙන් ඉන්නවා frame rate එක අතින්. නමුත් බොහොම පොඩි ෆ්‍රේම් රේට් එකකින් තමයි මේකෙදි Intel ජයග්‍රහණය කරන්නේ. මෙතන බැලුවොත් එහෙම ෆ්‍රේම්ස් 5ක ඇඩ්වාන්ටේජ් එකක් විතරයි තියෙන්නේ Intel ලට Ryzen ලගේ 5950X එක හෝ 5900X එකත් එක්ක කම්පයර් කරද්දී. ඊට පස්සේ අපි Watch Dogs Legion වගේ ගේම් එකක් ගත්තොත් නැවතත් මෙතනදී i9 10900K ප්‍රොසෙස් එකේ average frame rate එක ෆ්‍රේම්ස් දෙකකින් ඉදිරියෙන් ඉන්නවා 5950, 5900 සහ 5800 වලට වඩා. ෆ්‍රේම් දෙකක ඇඩ්වාන්ටේජ් එකක් විතරයි ඕගලන්ට තියෙන්නේ Intel 10th gen ප්‍රොසෙස් එකක් පාවිච්චි කරොත්. ඉතින් මේ විදිහට බලනකොට Ryzen 3000 series එකට වඩා ලොකු performance jump එකක් Ryzen 5000 series එකේ ප්‍රොසෙස් වලට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සර වගේ Intel ප්‍රොසෙස් එකක් පාවිච්චි කරා කියලා ඔයාලට gaming වල ලොකු ඇඩ්වාන්ටේජ් එකක් ගන්න බෑ. ඊට පස්සේ අපි මේ ප්‍රොසෙස් වල ප්‍රයිසස් ගැන කතා කරොත් ඔයාලට US ප්‍රයිසස් ඩොලර්ස් වලින් මේ විදිහට මෙතනදී බලා ගන්නත් පුළුවන්. ඉතින් මෙතනදී මේ Ryzen 5000 series එකේ ප්‍රොසෙස් වල ප්‍රයිස් එක AMD ලා ටිකක් වැඩි කරලා තියෙනවා. නමුත් මේ ප්‍රොසෙස් වල price to performance අනුව තාමත් AMD ඉදිරියෙන් ඉන්නවා Intel ලගේ ප්‍රොසෙස් වලට වඩා. ඉතින් ඇත්තම කතාවම කිව්වොත් මේ වෙලාවේ ගොඩක් අමාරුයි Intel ප්‍රොසෙස් එකක් කාටවත් recommend කරන්න. මම ඇත්තටම ගොඩක් කල් Intel ප්‍රොසෙස් පාවිච්චි කරා. නමුත් 3000 series එකේ introduction එකත් එක්ක මම මේ පිටිපස්සේ පේන machine එක හැදුවා Ryzen 9 3900X ප්‍රොසෙස් එකත් එක්ක. දැන් මම අවුරුද්දක් විතර ඇත්තටම මේක පාවිච්චි කරා. තාම කිසිම issue එකක් නැහැ. video editing ගොඩක් smooth එකට මේ PC එකෙන් කරන්න පුළුවන්. ඉතින් ඒක හින්දා මම ගොඩක් සැටිස්ෆයිඩ් මේ පර්චේස් එකත් එක්ක. ඉතින් මේ 5000 series එකේ ප්‍රොසෙස් එක මේක තවත් අලුත් ලෙවල් එකකට ගෙනහිල්ලා තිනවා AMD ලා. Intel ප්‍රොසෙස් එකට පොඩි හරි ඇඩ්වාන්ටේජ් එකක් තියෙන්නේ ස්පෙෂලි ප්‍රීමියර් ප්‍රෝ වගේ software එකක් පාවිච්චි කරද්දී මේ Intel ප්‍රොසෙස් එක ඇතුලේ තියෙන integrated graphic chip එකෙන් හින්දා ඔයාලට video එකක් export කරද්දී විතරක් Premiere Pro එකේ hardware acceleration support එක අරගෙන ගොඩක් වේගෙන් video එකක් export කරන්න පුළුවන්. නමුත් හොඳට මතක තියාගන්න මේක කරන්න පුළුවන් වෙන්නේ අන්තිම export එකේදී විතරයි. නමුත් real time edit එකේදී, ඒ කියන්නේ timeline එකේ performance සහ playback වලදී AMD processors ඉදිරියෙන් ඉන්නවා හැම වෙලාවකම වගේ. ඉතින් ඒකින්ද Intel process එකක් පාවිච්චි කරා කියලා ඒක ලොකු advantage එකක් කියලා මට කියන්න බෑ. ඊට අමතරව AMD ලා මේ 5000 series processors වලට පස්සේ එයාලගේ RX 6000 series big නාවි graphic cards ගැනත් announce කරා. මෙතන විශේෂත්වය වෙන්නේ ඔයාලා 5000 series processor එකක් එක්ක මේ RX 6000 series VGA එකක් පාවිච්චි කරොත් AMD ලා කියන විදිහට මේ දෙකට පුළුවන් වෙනවා එකට වැඩ කරලා සහ communicate කරලා ඔයාලට තව up to 13% graphic performance boost එකක් අරන් දෙන්න. ඉතින් මේකත් ටිකක් interesting දෙයක්. මොකද Nvidia graphic card වලටත් මේක පොඩි competition එකක් අනිවාර්යෙන්ම. ඉතින් ඔයාලා Nvidia RTX 3000 series graphic card එකක් ගන්න plan කරලා නම් ඉන්නේ මම කියනවා පොඩ්ඩක් ඉන්න කියලා. මේ අලුත් RX 6000 card වල real time performance එළියට එනකම් මොකද සමහරට ඒකෙන් ඔයාලගේ decision එක වෙනස් වෙන්න පුළුවන් හින්දා. ඒ කොහොම වුණත් අපි මේ වීඩියෝ එකෙන් කතා කළේ computer process ගැන. ඉතින් මේ වෙනකොට නම් single core multi core performance race එකෙන් AMD තමයි ඉදිරියෙන් ඉන්නේ. ඇත්තම කතාව කිව්වොත් දැනට Intel ලට දී ගන්න උත්තරයක් නැතුව ඉන්නේ. මොකද ඉදිරියේදී එන්න තියෙන Intel ලගේ 11th gen process එකටත් ගොඩක් වෙලාවට පරණ 14 nanometer architecture එකෙන්ම තමයි එන්නේ. ඉතින් අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. නමුත් දැනට නම් Intel ඉර බැහැලා AMD ඉර පායලා තියෙන්නේ. ඉතින් මට මතක් වෙනවා ඉස්සර කියමනක් තියෙනවා Intel inside idiot outside කියලා.
ඉතින් දැන් තමයි මට හිතෙන්නේ මේකේ හරි තේරුම එළියට එන්නේ කියලා. මොකද දැන් කවුරු හරි Intel processor එකක් අරගෙන ඒකෙන් අලුත් machine එකක් හදනවා නම් අනිවාර්යයෙන්ම idiot කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් මං හිතනවා ඔයාලට පොඩි idea එකක් එන්නේ නැති කියලා මේ අලුත් AMD 5000 series processors ගැන සහ overall Intel processors එක්ක මේක compare කරනකොට මේකේ performance කොහොමද කියලා. ඉතින් ඔගොල්ලෝ මේ video එක enjoy කරා නම් මේ video එක බලලා යමක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා අපේ channel එක subscribe කරන්න. මොකද ඔයගලගේ subscription වලින් තමයි අපිට මේ වගේ videos ඉදිරියට කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වචන ටිකත් සමග මම අදට ඔයගලගෙන් සමු ගන්නවා නැවත අලුත් video එකකින් හමු වෙනතුරු මම රජිත් R2 Studio එකෙන් හැමෝටම සුබ දවසක්.